දත් කොහරවලින් සුපිරි ආරක්ෂාවක් සුදුවන් දත් දෙපළක් නැවුම් බවින් පිරිමුවක් නව සිග්නල් 123 නම කියලම ඉල්ලන්න අපේ රට වාසනාවන්ත පුණ්‍ය භූමියක් අවුරුදු 2500කට වැඩි ඓතිහාසික ජාතික සාස්නික උරුමයන් රැකගත්ත પરම්පරාවක දරුවා අපි ඒ නිසා අපිට අද අලුතින් හිතන්න වෙලා තියෙනවා අපේ රට ලෙඩ වෙලා තියෙන බව එක පැත්තකින් බෝවන රෝගයකින් මුළු ලෝකෙම දුක් විඳින බව අපි සියලු දෙනා දන්නවා අපේ රටත් එවැනි මන්ත්‍රක ලක් වෙලා තියෙන බව හැමෝම දන්නදී ඒ සියල්ලට වඩා බෝ නොවන රෝගවලින් විශාල වශයෙන් අපේ රට පීඩා විඳිනවා අවුරුදු 73 නිදහස ලබලා අධිරාජ්‍යවාදීන් අපේ රට පාලනය කළ දීර්ඝ කාලයක් ඒ පාලන කාල පරිච්ඡේදය තුළ අපේ රටේ ජනතාව මැරුවා විනාශ කළා දේපළ ගිනි තිබ්බා ඒ සියල්ලට වඩා බරපතල හානියක් කළා ඒ තමයි අපේ සාම්ප්‍රදායික ජීවන රටාව විනාශ කරපික මරපු එක. ඒ නිසා අපි හිතනවා අද ලෙඩවිච්ච ජාතියක් බවට අපේ රට පරිවර්තනය වෙන්න විශේෂයෙන් බෝනුවන් රෝග හරහා ඇති වෙන්න එක හේතුවක් වෙලා තියෙන්නේ මේ කාරණේ. අද ගන්න ආහාර පිළිබඳ දත්ත දක්වනවා නම් ලෝකයේ වැඩිම වසකන්නේ ලංකාව. මෙතන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු ඇමතිවරු ඉන්න නිසා මම ඉල්ලීමක් කරනවා. අපි 2010 වසරේ සිට ඉල්ලන ඉල්ලීම තමයි මේ රටට වසවිස දාන්න එපා කියන එක. පාර්ලිමේන්තු ඔබතුමන්ලා අතේ තියෙන්නේ වසවිස දාන එක නතර කරන්න. දාන එකෙත් සීමාවක් නැහැ. රටක ඒක පුද්ගල වස පරිභෝජනය ආහාර නිෂ්පාදනය සඳහා කෘෂි කර්මාන්තයේ වචනෙත් වැරදි ඇග්‍රිකල්චර් කෘෂි සංස්කෘතිය ඇත්තටම. හෙළන වස ප්‍රමාණය ඒකක සාමාන්‍යයෙන් 7යි. අපි ඒකක 280ක් කලලා තමයි මේ ඉන්නේ. පණ්ඩුකාභය රජතුමාගේ ඉඳලා අපේ තිබ්බ ජාන ශක්තියින් ද මෙහෙම ඉන්නවා මිසක් නැත්තම් මේ විදිහට වස කාලා මේ විදිහට පාංශු ජීවීන් ඔක්කොම මරලා ප්‍රාණඝාතය කරලා නිෂ්පාදනය කරන ආහාරයක් කොච්චර අපිට සිරුරට සුදුසුද කියන හැමතිතුමනි ඊ නම්බර්ස් ලංකාවේ එක පුද්ගලෙක් වසරකට කිලෝග්‍රෑම් 4.5ක් කනවා නිර්දේශිත වස මෙහෙම ඉන්න එකට පුදුමයි කියන්නේ ඔබතුමා වුණත් මෙතන වැඩසටහන සාර්ථක කරාට තියලා තියෙන ප්ලාස්ටික් බෝතලේ වතුර බටහිර දේවල් වල බටහිර වෛද්‍ය විද්‍යාවේ බටහිර තාක්ෂණයේ හොඳ දේවල් තියෙනවා ඒවා අපි ගත්තට කමක් නැහැ හැබැයි ඒ වුණාට අපේ තියෙන උරුමයන් අපේ තියෙන දේවල් ඔක්කොම අමතක කරලා තමයි අපි අද අටිතු කරන්නේ මේක තමයි අපිට ජාතියක් හැටියට වෙලා තියෙන ප්‍රධානම ප්‍රශ්නය මේක බවට පත් වෙනවා මේ රටේ ආනාපාන සති භාවනාව මෛත්‍රී භාවනාව කියලා මේවා අවුරුදු 2000 ගණනක් මේ රටේ ප්‍රගුණ කරපු දේවල් හැබැයි දැන් අපි ඒක ආනයනය කරලා ආපහු ගන්නවා අපි අහවල් තැන දැක්කා මෙහෙ දැක්කා මේක මේ විදියට තමයි කරන්න ඕනේ කියලා අපේ රටේ ප්‍රධානම දෙයක් මේ පොල්ගස අවුරුදු 1000 ගණනක් තිබිච්ච පොල්ගහේ පොල් ටිකේ දාගන්න ලීව ආයුෂ් කහ ෆේස් ක්‍රීම්